powerful pro chip. Three nano meter chipset. Hey, Mukande. Then smartphone samagam hamma auruddema wage flagship phone ekak release karana. Mekat ekak karliyata ena deyak tamai chipset size ekak. සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති 5 nanometer processors 7 nanometer processors වගේ chipset sizes advertise කරලා තියෙනවා. ඔයගොල්ලෝ tech news බලනවා නම් ඕනි තරම් දැකලා ඇති සමාගම් මේ chipset size එක අඩු කර ගන්න දරන වෙහෙස ගැන. ඒ වගේම මේකට companies අතර තියෙන race එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ process එකක් කියන්නේ transistors මිලියන ගණනක් එකතු වෙලා හැදුන unit එකක්. 7 nanometers, 5 nanometers, 4 nanometers, 3 nanometers කියලා කියන්නේ process එකේ transistor එකක තියෙන gate එකේ size එක. Transistor එකේ size එක කුඩායි කියන්නේ process එකේ යම්කිසි ප්‍රමාණයක තියෙන transistors ගන්න වැඩි කියන එක. ඒ කියන්නේ performance එක වැඩි. ඒ වගේම transistor එක කුඩා නිසා electron එකකට ගමන් කරන්න තියෙන දුර ගොඩක් අඩුයි. මේ නිසාම ට්‍රාන්සිස්ටර් එකට පුළුවන් ගොඩක් ඉක්මනින් ඔන් ඔෆ් වෙන ගමන් ইনফরমේෂන් ප්‍රොසෙස් කරන වේගය වැඩි කරගන්න. ඉතින් සරලවම ගත්තොත් ප්‍රොසෙස් එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් ගන්න දෙගුණයක් කරොත් ආසන්න වශයෙන් පර්ෆෝමන්ස් එකක් දෙගුණයක් වෙනවා. ඕගොල්ලෝ අහලා තියෙනවද මූවර්ස් ලෝ එක ගැන? එහි දැක්වෙන්නේ තාක්ෂණයේ දියුණුව නිරීක්ෂණය කිරීම මගින් සෑම වසර දෙකකින් දෙකකට එකම විශාලත්වය ඇති IC එකක් තුළ ඇති ට්‍රාන්සිස්ටර්ස් ගන්න දෙගුණ වෙන බව අනුමාන කිරීමයි. ඉතින් මේකට අනුව 2058 වගේ වෙද්දි මේක මානව තාක්ෂණ ඉතිහාසයේ තවත් එක නැවතුමක් වේද? අපි බලමු ඒයි කියලා. ඉන්ඩස්ට්‍රියකට සම්බන්ධ පුංචි පුංචි දේවල් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් අපේ සුහුරුසර Facebook page එක like කරලා follow කරලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.